తస్స భగవతు అరహతు సమ్మా సంబుద్దస్స. ఈ భాగ్యవత్తు లౌతురా బుదురజానన్ వహన్సేగి శ్రీ సద్ధర్మయాని సంసగుణ వలయన్ అద దవస ఒబ హెమ దినాటమ యహపత్తు శుభ దవసక్ వీవా. తునురువని అనంత గుణ బలయ అద దవసేది ఒబట ఒబే వెడ కటయుతు సార్థక భావీత పత్తర గనీమత ఆశీర్వాదయක් වේවා. පින්වත්නි, ඔබේ ජීවිතයේ ඔබේ වැඩ කටයුතු දිහා ඔබ කල්පනා කරලා බලන්න. ඔබේ ජීවිතයේ ආරම්භය අද දවසේ ආරම්භයයි. ඒ නිසා අද දවසේ කළ යුතු වැඩ කටයුතු පිළිබඳව ඔබ හොඳින් සිතා හොඳින් තීරණය කොට අද දවසේ නිමාවට පෙර ඔබ තුළින් ඉටු විය යුතු යුතුකම්, ඔබ කළ යුතු ක්‍රියාවන්, ඔබගෙන් ඉටුවෙන්ට ඕනා යම් කරුණක් තිබෙනවා නම් ඒ සියල්ලක්ම ඔබ අද දවසේ වැඩ කටයුතු වල නිමාවත් සමග එය සාර්ථකව නිමා කළ යුතු වෙනවා. එනිසා පින්වත්නි, අද දවසේදී ඔබට සදහම් සිතවිල්ල තුළින් මම ඔබට අද කියා දෙන්නේ ඔබේ ජීවිතය තුළ කටයුතු කිරීමේදී ඔබ මෛත්‍රී සහගතව ක්‍රියා කිරීම පිළිබඳවයි. මෛත්‍රී සහගතව ක්‍රියා කිරීම යනු අද අපේ දවසේ වැඩ කටයුතු ආරම්භයත් සමගම සමහරක් විටකදී ඔබට ඔබේ රාජකාරී කටයුතු වලදී, එමත් නැත්නම් ඔබේ පාසල් වැඩ කටයුතු වලදී, ඔබේ පන්ති කාමරය තුලදී, කාර්යාලය තුලදී, වැඩබිම තුලදී සමහරක් විට ඔබේ කටයුතු වල ඔබට ආවේගයක්, කේන්තියක්, තරහවක් ඇතිවන අවස්ථා උදා වේ. අන්න ඒ අවස්ථාවන් වලදී තරහ සිතක් ඇති වුණොත්, ඒ වගේම පලිගන්න සිතක් ඇති වුණොත්, දුර්වල වූ සිතක් ඇති වුණොත් ඔබට අද දවසේ වැඩ කටයුතු වල නිමාවත් සමගම ඔබට ලැබෙන්නේ යහපත් වූ නිමාවක් නෙවෙයි. ඒ වගේම ඔබේ වැඩ කටයුතු තුළ ඔබට සතුරු වෙන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. අන්න ඒ නිසා දවසේ උදාව සතුටින් අවදි වුණා වගේ දවසේ නිමාවත් සතුටින් නිමා කරන්නට පුළුවන් නම් ඔබට ඒ තුළින් විශාල ආනිසංශයක් ලැබෙන. එය කායික වශයෙන් හා මානසික වශයෙන්. කය නිරෝගී භාවයට පත් වෙන. මනස සංසුන් වීම නිසා ඔබ මානසික වශයෙන් ලොකු සුවපත් භාවයක් ලබනවා. අන්න ඒ නිසා මෙත් සිත පුරුදු කිරීම අද දවසේදී ඔබ පුහුණු කළොත් තරහ යන ආවේගයට පත්වන අවස්ථාව ඔබට නැති කර ගන්නට ලෞතුරා තථාගත දේශනාව තුළින් ඔබට උපකාරයක් වනව නොඅනුමානයි. තරහ සිතක් ඇති වුණොත්, වෛර සිතක් ඇති වුණොත්, ක්‍රෝධ සිතක් ඇති වුණොත් බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නේ අපේ සිතේ දමනය ඇති කරගන්න කියලා. අන්න ඒ නිසා පින්වත්නි, අද දවසේදී ඔබ මෛත්‍රී සහගතව ක්‍රියා කරන්නට පුරුදු වෙන්නට ඕන. තරහ සිතක් ආවොත් ඒ තරහා ප්‍රගුණ කරන්නට, තව දියුණු කරන්නට, ආවේගය කරා ගමන් කරන්නට ඔබට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නිසා මෛත්‍රී සහගතව ක්‍රියා කිරීම නිසා මෙත්සිත ඇති කරගෙන, මෙත්සිත විලි දියුණු කරගෙන ඔබේ ජීවිතය තුළදී ඔබට අද දවසේ විතරක් නෙවෙයි ඔබට පුරුදු කරන මේ මෙත්සිත විලි නිසා, මෛත්‍රී සහගත සිතවිලි නිසා ඔබ පුරුදු කරන මේ කටයුතු වලින් ඔබට එක දවසක විතරක් නෙවෙයි ඔබේ ජීවිතයේ හැමදාම ලොකු ඵල ප්‍රයෝජනයක් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා තරහ සිතක් එන විට ඒ තරහ සිත ප්‍රගුණ නොකොට මෙත් සිතවිලි තුළින් ජීවිතේ හදාගමු, ගොඩනගා ගමු, නිරන්තරයෙන් මෙත් සිතවිලි දියුණු කරමු. ඒ නිසා දවසේ උදාවත් සමගම දවසේ නිමාවත් අපේ ජීවිතේ සතුටින් නිමා කරමු. මෙත් සිතවිලි වල ගුණ බලයෙන්
ඔබ සුඛී සුවපත් භාවයට පත් වෙත්වා. සබ්බේ සත්තා භවන්තු සුඛිතා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.